හොඳයි. ඔය ඔය කියන දේ අහන්නේ හරියටම දැනගෙනද? අනික ඇයි මමගෙන් එහෙම අහන්නේ? හිමං ඔයාට එහෙම කියන්නේ. හරි. මං ඔයාගෙන් ජුන්ජි ප්‍රශ්නයක් අහන්න. අහන්න. ඔයා ඩිවෝස්ද සෙපරේට්ද? මල්ලි. අනේ මිලා අපි යම්. නෑ නෑ. ධනුෂ්ක මගෙන් ඒක අහන්නේ ධනුෂ්කට දැනගන්න ඕනේ හින්දානේ. මම උත්තර දෙන්න. ඔයා ඩිවෝස්ද සෙපරේට්ද කියන්නකෝ. ඩිවෝස්? මං හිතුවා. උදාහරණයක් මං හිතුවා. දැන් කොහොමද ડોක්ටර්? මානසික ආතතික තත්ත්වය පහ වෙලා ගිහිල්ලා තියි. බොහෝ දුරට. කුඩා මොලයක් සහිත ගවයා පිට නැගී. දියුණු මොලයක් සහිත මිනිසාගෙන් සංකේතවත් වන්නේ කුමක්ද වෛද්‍යතුමනි? තනකොළ පමණක් බුදින කුඩා මොලයක් සහිත ගවයා උදාර ලෙස මෙල්ල කළ බවද? තවමත් ඇඟිල්ලට දැමූ රන් මුදුවේ සලකුණ මැකී ගොස් නැහැ. ඒ කියන්නේ හරක් ඇලිවි ළඟදීද? මල්ලි. අනේ මිලා, මේ මොඩයා ડોක්ටර් ඉන්සල්ට් කරන අපි යන්. මිලා, ඔය දෙන්න පොඩ්ඩක් මෙතන වාඩි වෙලා ඉන්න. ධනුෂ්ක, අපි යමු උඩට. වැඩිහිටි දෙන්නේ කතා කරන මැද්දේ පයින්ද? අපි මෙහෙන් යමු නේද? සමාජයට ධනුෂ්ක අකර බෙහෙත් දෙන්න බැරි වෙනකොට. ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. චරිත දිසානායක දුමිත රත්නායක ප්‍රසන්න මහීපාල චරිත මොණසිංහ මේ 22 උදේ 8:30ට සිසුල් කාරත්නපුර. You are in very good mind condition, right? Very perfect judgment. ඉගෙන ડોක්ටර් මං කිව්වේ මට පිස්සු නෑ කියලා. මගේ මනස සරලයි පුදුමයි චිත්තාකර්ෂණීයයි. හරි. අපි එහෙනම් ඉන්ජෙක්ෂන් එක ගහලා බෙහෙත් ටික බොන්න පටන් ගමු. ડોක්ටර් මම මේක අහන්නේ මගේ හිතේ උපදින සැකයට. ඔය අර මේ පහුගිය කාලේ වතුර කවලම් කරපු හොරෙන්නත් මේනේ. අපෝ නෑ. මේ ඉන්ජෙක්ෂන් වල තියෙන ඇත්තම බෙහෙත්. එන උදාරයි. ඇයි? මට දැන් හිතා ගන්න පුළුවන් ડોක්ටර් ඇයි ඩිවෝස් වුනේ කියලා. අසංවේදී ගවයෙක් එක්ක ඉන්නවට වැඩිය තනිකඩ වෙන්න එක සැපයි නේද? මගේ ඉතරත් ලොකු තනිකමක් පහළුවක් දැනෙනවා ડોක්ටර්. ડોක්ටර්ට වගේ. මට දුකත් හිතෙනවා. ඒ වුණා ડોක්ටර් මම බොරුවට සතුටු වෙලා ඒ දුක නැති කරගන්න උත්සාහ කරා. ඇතුලේ නිකන් ගිනි ගන්නවා වගේ දැනෙනවා. ධනුෂ්ක, දුන් දමදම නටන වතුර එකම තමයි ඝන අල ගෙඩියක් මෙලෙක් කරන්නේ, මෙලෙක් බිත්තරයක් ඝන කරන්නේ. මේ වෙලාවේ වාගේ හිත ගොඩක් මෙලෙක් වෙලා තියෙන, දරා ගන්න බැරි තරමට දුර්වල වෙලා. හැබැයි ධනුෂ්ක, පහුගිය කාලේ පුරාවටම වාට වෙච්ච ප්‍රශ්නත් එක්ක
වාට පුළුවන් වාගේ ඔය හිත ආයේ හයිය කරගන්න. වාට තේරෙනව නේද මම මේ කියන දේ? නව ක්ලෝසප් ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමියුලා නැවුම් බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමග නොකිගුණ මහනුවර කුරුණෑගල කෑගල්ල සහ ඔන්ලයින් ඔස්සේ ෆිසික්ස් දර්ශන කුවෙල අභියෙක්ුණුවේ ඒ වටවල අභිවේ වටවල තේ ලංකාවේ අංක එක. අම්මේ අම්ම මං කියන දෙයට අහුන්කම් නොදී තාත්තට කතා කරුවේ නැත්තම් අම්ම පල්ලමන් තේවත්ත වැඩට යනවා. අදුගාන කීයක් හරි හම්බ වෙනවනේ. හරි හරි මං තාත්තට කතා කරලා බලන්නම්කෝ. දැන් එතකොට අම්මා හදන්නේ අපේ ගෙදර මෙයාට රෙස්ටුරන්ට් එකක් කරන්න ඉඩ දෙන්නද? අනේ මන්ද ළමයිනේ. ඔයාලා දෙන්න එකතු වෙලා මගේ ඔළුව අවුල් කරන්න එපා. අනේ තම්සේ කැමති නැද්ද මම මේ ගෙදර රෙස්ටුරන්ට් එකක් කරනවට? තම්සේට මැනේජර් පෝස්ට් එක දෙන්නම් ගෝයි. අනේ මේ ඔයි. ඔය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තම්සේ මේ කොහෙද දැක්ක දෙයක් ඔළුවේ දාගෙන ඉවිල මෙතන විකාර කියවනවා. අනේ මේ මගේ ඔළුවේ තියෙන මාස්ටර් ප්ලෑන් වලට තම්සේගේ මෝඩ අදහස් කවලම් කරන්න නැතුව ඉන්නවා. අම්මේ. අම් බය නැතුව තාත්තට කතා කරන්න. මං අනිවාර්යයෙන්ම මේකේ දා රෙස්ටුරන්ට් එකක් දානවා කියලා දානවමයි. අනිත් එක ඉතින් කුට්ටු රයිස් ගහන එක මහලුකු දෙයක් නෙමෙයිනේ. අනිකම් මේ වෙඩිමක් කරා කියන්නේ ලක්ෂයක් දෙකක් අතේ. කොහමද ගාන? මේ උඹටත් ඕන වෙඩිමක් අතර එකෙක් සෙට් කරගන්න බැරි නෑ. මං කියන්නේ ධනුෂ්කට වඩා හොඳ එකෙක්. මුකුමල් ඔය කියවිල නතර කරගනින්. චන්ද්‍රාවතී අක්කා මොකද කාලෙකට පස්සේ මේ පැත්තේ? අම්මේ ඔන්න හොඳ මේකෙන් එන්නයි යන්නේ. ඇයි රවින්ට මොකද වෙලා තියෙන්නේ? අනේ අම්මේ මන් නම් මොකුත් දන්නේ නැහැ. අනගි ඔන කවල්ල ගනි කොහෙද යන්නේ? අයියෝ අම්මේ මහා විනාශයක් නේ අම්මේ මේ කරන්න හදන්නේ. යාළුවෝ රඹරන ලනු වලට මමනේ ඉතින් එතෙන්නේ. කටවහගෙන හිටපන්. පැනල යන්න නේද හැදුවේ? මං පිස්සු දෙන්ටි හදාගත්ත ගෙවල් දොරවල් දාලා මං කොහෙ පැල්ල යන්නේ? ඇයි චන්ද්‍රවතියක්ගේ මොකද වෙලා තියෙන්නේ? ඇයි තුතන්ඩියා කිව්වේ නැද්ද? මොනවාද කුටුකුටුගයන් ගෑව තමයි. ඇයි චන්ද්‍රවතියක්ගේ මොකද වෙලා තියෙන්නේ? ඌ රවීන්. රවීන්? ඌ වර අල්ලපු ගෙදර නදී තරඟගෙන උඩැක්කියක් ඉන්නේ සක්කරවට්ටම. ඒකි වරන් පැනලා ගිහිල්ලා. මූයි අර පිස්සු ධනුෂ්කයා එකතු වෙලා තමයි මංගල කරලා දීලා තියෙන්නේ. කොහෙද මේ අපේ බූරුවත් රබන තලතල බලන් ඉඳලානේ මං අහන්නේ. සුකුමල් මේ ඇත්තද කියන්නේ? අනේ නෑ අම්මේ. අවිනේ ඉදින් පැනලා යන්නේ නැති. අපි කරමු මඟුලක් නෑ ඒත්. අයියත් ඉදින් රබන් තලතල හිටින දන්න ඇතිනේ. අනේ මේ සුකුමල් ඔයයි ධනුස්කයි තමයි උන් දෙන්නව පන්නන් ගියේ කියලා දැකපු මිනිස්සු කියනවා. කොහෙද මේ රබන් කාර පිස්සත් ඕකට හවුල්. ආයි කතා දෙකක් නැහැ. මේ එකෙන් කමක් නෑ. කරුණා කරලා ඇත්ත කියනවා. කොහ මගේ පුතා රවින්. රවින් කොහෙද ඉන්නේ? අනේ ඇත්තම එන්ටි කියන්නේ මන් දන්නේ නැහැ. සත්‍යයි. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. සුකුමල් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. ධනුෂ්ක කෙසේ වෙතත් රවීනුයි උඹයි හිටියේ ඉදි කට්ටයි නූලයි වගේ. එහෙව් එකේ රවින් කෙල්ල කොහෙද aran පැනලා ගියේ කියලා උඹ නොදන්න විදියක් නෑනේ. අත කියපන්. මේ අම්මේ ෂර්ට් එක අතාරින්නකෝ. අම්මත් එලවට හරි දාමරිගයි. ඇත්තමයි මම දන්නේ නැහැ. මං හිතන්නේ අනුරාධපුරේ පැත්තේ කවුද යාළුවෙක් බලන්න යන්න ඕන කියලා නම් කිව්වා. මං හිතන්නේ අනුරාධපුරේ ගියත් දන්නේ නැහැ ඇන්ටි. අනේ පුතේ අර නදී තරංගගේ අම්මයි අර පිස්සු මස්සිට කෙනෙක් ඉන්නේ ඌයි පොලිසියත් ගිහින් පුතේ. ඉතින් උන් බාල වයස්කාරයෝ නෙමෙයිනේ. පොලිස් ගියා කියලා වැඩක් නැහැනේ ඇන්ටි. අඩුගානේ උන් කසාද බැඳලා නම් කාටවත් මොකුත් කරන්න බෑනේ.
ඇදිලාදිකම් බොරුවට කෙහෙවලු පටලවා ගන්න නැතුව දරුසුවතල් බලන්න ලෑස්තිලා ඉන්නකෝ. අනික ඉතින් මේ තාත්තයි අම්මයි තැඹිලි ගෙඩියට වහපු කපුට වගේ වුණාට දරුවෝ ඉතින් තලෙලු පාට දෙයිනි. අනේ දෙයනේ, මූ මොනවද මේ කියවන්නේ? සුකුමාර වාගනින් බය ජරා කට. ඉතින් මං ඇත්තනේ කිව්වේ. මෙලහකටත් තුන් පෞල් ජීවිතය ගැන සැලසුම් කරන නැත්. ඔන්න අම්මේ බලලා පැන්න මල්ලෙන් එළියට. යකෝ මුන්නේ මාර මිනිස්සු. මුන්ටට ප්ලෑන් කරලා ගේම ගහලා තියෙන්නේ. රවින් ඔය නදී තරංග වරන් පැනලා ගියා කියන එක මූ සහසුද්දෙම දන්න වැන්ටි. ඔය අනුරාධපුරේ ගියා කියන එක තනි කෙප්පයා. අනිවාර්යෙන්ම අහල පහලම ඇති. ෂුවර් එකටම ඇති. අනේ මේ උඹ අනුන්ගේ මගුල් වලට අකුල් හෙලන්නේ නැතුව හිටපන්. නිකන් පෞපුරෝගෙන සදාතනික තනිකඩ අම්මන්ඩියෙක් නොවි. ඇන්ටි ඇන්ටි නෝන්න පොලිසියට ගිහින් ඇන්ටියක් දා. එතකොට පොලිසිය රවිනේයි නදීවයි කොහෙන් හරි කුදලගෙන එයිනේ. මෙතන ඇවිල්ලා මාව කන්න හැදුවට වැඩක් නැහනේ. මොනා උනත් වෙන්න තියෙන දේවල් දැන් අහවරයි. කොහෙ හිටියත් වරදක් නැහැ. මන් දන්නේ චරයි පටන් ගත්ත විතරයි උන් දෙන්න පවුල් ජීවිතේ නඩයින් සුබපත මුකෝ කාටත් නෑ මගේ හිතේ. තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. රටින් දරුවන් Tamanගේ වගේ සැලකෙන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. Mila, thank you so much. It's okay, Akka. තනුෂ්කව හොඳ කරගන්න පුළුවන් නම් ඒ ඇති නේද බනි? ඔව් මැඩම්. ආ තනුෂ්ක මිස් දන්නවද? අපේ මැඩම් නිතරම කියන දෙයක් තමයි ওই තනුෂ්කට තියෙන ටැලන්ට් එක අර යුනික් ටැලන්ට් එකක් කියලා. නේද මැඩම්? ඔව්. එයාව හරියට ගයිඩ් කරොත් එයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ නෑ මං අහන්නේ මේ මොන වගේ පැත්තක් ගැනද කියන්නේ? මොකද ඇත්තටම එයාගේ හිතේ තියෙන්නේ ඔය මෝටර් බයික් ඩ්‍රීම් එක විතරයි. අනිත් එක මෙයා හිතාගෙන ඉන්න අර කසිකබල් ටෙලිනාට්‍යෙක ගිහිල්ලා අර මොනා හරි මෝටර් බයික් එකකින් ස්ටන්ට් එකක් දෙකක් දැම්මාම එයාට මාර ලොකු නළුවෙක් වෙන්න පුළුවන් කියලා. ඒ අරෙන්න හැම ලොකු ස්කෝප් එකක දේවල් එයා හිතනයි කියලා නම් මං හිතන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන් අක්කා. හැබැයි වෙලාවක් එනවා හැම දෙයක්ම ස්පාක් වෙන. දැන් ඔය නළුවෙක් වෙන එක බලන්නකෝ. දැන් පහුගිය දවස් ටිකේ ධනුෂ්ක කරපු කියපු දේවල් වලින් ඇත්තටම මාර ටැලන්ට් එකක් තියෙනවා කියලා මට හිතුණා. මම බර්නිත් එක්කත් කතා කර කර හිටියා ඒක ගැන. ඔව් මැඩම්. අර මැඩම්ට මතකද ඉදාර පූල් එක ගාව එකපාර කවියක් එහෙම හදලා කිව්වේ? අනේ මන් දන්නේ ඇත්තටම එයාට එහෙම කොහොමද එහෙම පුළුවන් කියලා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් අක්ක බෝන් ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට විතරයි. ඕක ඊට පස්සේ ප්‍රැක්ටිස් වලිනු එක්ස්පීරියන්ස් එකිනු හදාගන්න පුළුවන්. අපි ට්‍රයි කරලා බලමු ඉතින්. දෙන රොටවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. දකුණු පළාතේ වැඩිම ඒ සාමාර්ථ සහිත රසායන විද්‍යා පන්තිය 2026 නව පන්ති ආරම්භයි මිහිල් සමරවීර. නිදිමතද? ධනුෂ්ක මට ඔයාගෙන් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හාන්ද දුක්චි. උදාහරණෙම ඕන එකක් අහන්න. මං ඉන්නේ දැන් මදුවිත බඳුනක් හිස් කළ මනසෙ. ඔයා අර කියපු වෙල ළඟ තියෙන පරණ දළු ස්ටෝරුවේ ඉමල්කා සෙව්වන්දි ඝාතනය කරලා එල්ලලා තිනෝ ඔයා ඔයාගේ ඇස් දෙකින් දැක්කද?
හැස්තකින් දැක්කේ නෑ ඩොක්ටර්. හැබැයි මං එතනින් දුවගෙන යනකොට හිමල්කා එතන එල්ලලා තියෙන්නේ. සමහර විටේ මිනිමරුව හිමල්කාගේ බෙල්ල මිරිකන් ඉන්න ඇති. පල තියෙන්නත් ඇති ඩොක්ටර්. මං එතනින් ඔහෙ උහුල්ල උහුල්ල රන්සරණගේ පාසල බන්න ගියා. ආයි තාරකා ඉබ්බට බයි එනකොට කෑලි තුනක ටෝච් එකේ එළියෙන් මිනි මරුවා ඉමල්කව එල්ලන්න ඇති ඩොක්ටර්. මං හිතන්නේ මල්කා මගේ අක්කගේ වයස. මං තව මොනවද ඩොක්ටර් දකින්න ඕන මගේ ඇස් දෙක? මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. තාක්ෂණ වේදයා සීමල් විජේසිංහ ආලක ප්‍රදර්ශන මහනුකේක නායක පෙන්සිල් ඔපෙරා කුරුණෑගල රමොන්ටානා ගම්පහ රොරිනුගේ ගොඩ. මලයා මලයා පොඩ ඉන්නෝ. අයියයි අර මලයාත් එක්ක ඉන්න කළු මලයා රවින් නේද? ආ මිනිහා ළඟදී දැක්කේ නෑනේ. කොහො මිනිහා? ආ එයා පැනලා ගියා. පැනලා ගියා? මම හිතුව ඕක වෙයි කියලා. ඕක වෙයි කියලා දැන් හිතුවේ? ඕක ඕක පැනලා යන එක. ඔයා ඇයි ඒක හිතුවේ? ඒ මලයාගේ කෙල්ල ෆුට්බෝල් ගහන නදී තරංග. ඒකිට හරි විසේ මල්ලි. ඇයි නදී තරංග විසේට හබල් ගගා පාරු පදින කතා කරාද? නෑ නෑ මල්ලි, මං ගැනීම වැරදියට හිතන් දෙපා. මම කියන්නේ පිළිවෙලක් ඇතුව ප්‍රසාද බඳලා යන්න පුළුවන්කම තියෙද්දි මොකටද ඔහොම පැනලා යන්නේ? විසේ නෙමෙයිද? විසේ නෙමෙයිද? අනේ මේ අයියේ, ඔයා යනහක බලාගෙන යනවද යන්න? ඔයා මෙතන ඉස්පිරිතාරේ පැරසිටි මෝල් පෙත්තේ ඉඳන් හොරකම් කළා එනවා අනුන්ගේ විසේ ගැන කියන්න. මලයා, මම කරන්නේ සේවයක්. හොරකම කියන්නේ සේවයක් කියලා මං ඔය ඇහුවම. අයියේ, ඔයා යන්න පාර්ලිමේන්තු. ඔයාට එතෙද්දි පුළුවන් හොරකම සේවයක් විදියට කරන්න. අමිත් මුසල්ල, තිස්ස ජනනායක, කැලුම් සේනනායක, චන්දික ජයමහා, නවපන්ති ආරම්භය, ඇසිප් නුගේගොඩ, ෆිසික්ස් නිලන්ත ජයසූරිය, නවපන්ති ආරම්භය, සුසිපුවන් ගම්පහ, සීලින් බෙන් නුගේගොඩ, සයන්ස් සෙන්ටර් ගාල්ල. ගඩ පොදු ජලිත් මූනට මූන. දකෝ මන් තනියමනි. මට ගහයිද? ෂි අම්ම පල්ලා, ගමේ වුණා නම් පොඩි හයියක් හිතට අරගෙන මූට සද්දයක් හරි දාන්න තිබ්බ. දැන් මොකද කරන්නේ? බෝක්කු අස්සට වරින් ගන්න ඕන. මේරිය කරන් දව කොච්චර දවස් තියෙන? ඔක මෙහෙමෙන් දැන් ඔබ ඒගොල්ල දවස් ඇනිවේ දැන් අපි කියමු සඳයි කියලා. ඊළඟ සඳර තමයි අවෝ කරන්නේ. එහෙමයි කරන්නේ. අර උඹ ඇල දාන්නෙම තියනවා නේද තැන්දි? ඔව් තැන්දි තැන ඔක පොට්ටල් තියෙනවා. තැන්දි තැන ඔක තියෙනවා පොට්ටල්. ඒ කියන්නේ බම්බේට ගහක් වගේ තමයි මැද උඩ හරියට. දැන් උඩ හරිය අතර කමරක් විතරද තැන්දි? ඇත්තෙම නැහැ. ආ
මොනම් බේ කපුල් දිගල සමාව ගන්න. ජී ජී ජී. මං ආසනේ ඔළු බොක්ක බඩවන්න. මං ආසයි නියම කිරිමි වගේ ෆේස් ටු ෆේස් ගහගන්න. වරින්. යහබේ ඉතින් මේ අදේට ආවෙ නැතත් කමක් නැහැ. මේ තව ඉතින් එන්න තියෙන දල්ලෝරි ටිකක් තියෙනවනේ. කට්ටිය ටික කියලා කොල්ලාවට පස්සේ කට්ටියම ඔළු ආසර කවුරු ගන්නලයක් තියෙනවා. වාට මාත් එක්ක ඉන්න බැරි නෝ ඔයත් යන්න ගෙදර. අනික අපි දෙන්න අතරේ තාම අනවශ්‍ය අවධානමක් ගන්න තරම් දෙයක් සිද්ධ වෙලත් නැහැ නේ. දල්කපුතේ. දල්කපුතේ.